කුම්බලක් මෙහිමියන්ට 2024 දෙසැම්බර් මාසයේ ලග්න පලාපල කොහොමද කියලායි අද මම ඔබට ගෙන එන්නේ. ඉතින් අවුරුද්දේ අවසාන මාසයේ ලග්න පලාපල වර්ෂයක් පුරාම ඔබට ලග්න පලාපල මම ගෙනත් තියෙනවා. ඉතින් සමහර විට ඔබ මේ වෙනකොට ඒවට සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්, නොවෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් කල්ැතුව මේ ලග්න පලාපල ගෙනීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබව ඊළඟ මාසයට කොහොමද හරි විදිහට සූදානම් වෙන්නේ කියන එක, ගැටලුවකින් තොරව මුහුණ දෙන්නේ කොහොමද කියන එක තීරුම් කරලා දෙන්න. ඉතින් ඔබ හරි විදිහට මේ දේවල් අහලා ඔබේ උත්පත්ති කේන්ද්‍රය අනුව ඔබගේ කේන්ද්‍රයට ගැලපෙන විදිහට මේ දේවල් බුද්ධිමත්ව තීරුම් ගත්තොත් අනිවාර්යෙන්ම එම අදාළ මාසයේ ඔබට ගැටලුවකින් තොරව ගත කරන්න හැකියාව ලැබෙනවා, සැලසුම් කරගන්න හැකියාව ලැබෙනවා. නමුත් ගොඩක් කාලවලට ලග්න පලාපල බලන්නේ යම් කිසි කරදරයක් ප්‍රශ්නයක් වුණාට පස්සේ ගොඩක් අය එතකොට සමහර විට ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න නොහැකි වෙන තත්ත්වයකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා කල්ැතුව මේක බලලා ඔබ ඊළඟ මාසයට සැලසුම් කරගත්තොත් සූදානම් වුණොත් ඔබට යහපත් වෙනවා, මේ මාසයේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් කුම්භ ලග්න හිමියන්ට දෙසැම්බර් මාසයේ ලග්න පලාපල බලනකොට මුලින්ම බලන්න ඕනේ ඔබගේ ග්‍රහ ගෝචර ගමන කොහොමද කියලා. ශනි ග්‍රහය ඔබගේ ලග්නයේ ගමන් කරනවා, රාහු ග්‍රහය දිවැන්නේ ගමන් කරනවා, ගුරු ග්‍රහය හතරවැන්නේ වක්‍රව ගමන් කරනවා, කුජ ග්‍රහය නීචව හයවැන්නේ ගමන් කරනවා, කේතු ග්‍රහය අටවැන්නේ ගමන් කරනවා, රවි බුධ චන්ද්‍ර ග්‍රහයන් දහවැන්නේ ගමන් කරනවා, සිකුරු ග්‍රහය 11වැන්නේ ගමන් කරනවා. ඒ වගේම ග්‍රහ මාරු දෙකකුත් තියෙනවා මේ මාසයේදී. රවි ග්‍රහය 15වැනිදා ධනු රාශියට යනවා ඔබගේ පැන්නට. ඒ වගේම සිකුරු ග්‍රහය දෙවනිදා මකර රාශියට ගමන් කරනවා ඔබගේ 12වැනිදාට. ඒ වගේම සිකුරු ග්‍රහය 28වැනිදා කුම්භ රාශියට යනවා ඔබගේ ලග්නයට. ඉතින් ওই විදිහට තමයි මේ මාසය තුල ග්‍රහ ගෝචර ගමන සහ ග්‍රහ මාරු තියෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද ඔබට තියෙන්නේ මේ මාසයේ ලග්න පලාපල කියලා. ඉතින් මුලින්ම ඔබගේ ශනි ග්‍රහය ලග්නාධිපති වක්‍ර භවින් මිදිලා ඉදිරියට ගමන් කරනවා 15වැනිදාන් පස්සේ නොවැම්බර්. ඉතින් ඒක ඔබට ගොඩක් දුරට සුබඵල ගෙන දෙනවා. පසුගිය කාලේ යම් යම් ගැටලු බාධා පැවතුණා. ඉතින් මේ දේවල් එක්ක ඔබට ගොඩක් සුබඵල ගෙන දෙයි. උදුවේ ගත්තාම දෙසැම්බර් මාසයේ. ඉතින් බලමු ඔබගේ ධන තත්ත්වය මුලින්ම කොහොමද කියලා. ඉතින් රාහු ග්‍රහය ඔබගේ දිවැන්නේ ගමන් කරනවා මේ කාලයේ පුරාම. ඒ වගේම සිකුරු ග්‍රහය මාසය ආරම්භ වෙනකොට 11වැනි ගමන් කරනවා ඔබගේ අයස්ථානේ. ඒ වගේම රවි බුද්ධ ග්‍රහයන් 10වැනි ගමන් කරනවා ඔබගේ රැකියා ස්ථානේ. ඉතින් ධනය ලැබීම් තියෙනවා, නමුත් මුදල් වියදම් වීම වගේකුත් තියෙනවා. ඔබට අනවශ්‍ය වියදම් තියෙනවා. ඔබගේ ධනස්ථාන සහ අයස්ථානාධිපති කුරු ග්‍රහය වක්‍රව හතරවැන්නේ ගමන් කරන්නේ. ඒ නිසා ටිකක් මේ මාස කීපය තුළ ඔබට යම් යම් මුදල් ලැබීම් සම්බන්ධව ප්‍රමාද වීම ගැටලු ආදී තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ණයට දීම් වලින් ප්‍රවේශම් විය යුතු වෙනවා. සමහර විට ඔබ ණයට ගැනීම වලින් ප්‍රවේශම් විය යුතු වෙනවා. සමහර විට ඔබට ණය මුදල් අරගෙන ගෙවා ගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් සම්බන්ධව ටිකක් පරිස්සමින් වැඩ කටයුතු කළ යුතු වෙනවා මේ මාසය තුළ. විශේෂයෙන් උත්සව අවස්ථාවලට සහභාගී වෙනවා, නැත් වැඩ කටයුතු වලට සහභාගී වෙනවා මේ දෙසැම්බර් මාසය තුළ. ඒ නිසා ඔබට අනවශ්‍ය වියදම් යෙදෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒවැයෙන් ඔබ පරිස්සම් විය යුතු වෙනවා දෙසැම්බර් මාසයේදී. විශේෂයෙන් මාසය අගභාගයේ වෙනකොට ඔබට තවත් මුදල් වියදම් වීම එන්න ඉඩකඩ තියෙනවා. මොකද සිකුරු ග්‍රහය 12වැනිදාට ගමන් කරනවා ඔබගේ ව්‍යස්ථානයට. ඒ නිසා මුදල් වියදම් වීම සම්බන්ධයෙන් බොහෝ දුරට ඉඩකඩ වැඩි බවක් පෙන්නුම් කරනවා දෙසැම්බර් මාසයේදී. ඉතින් රැකියා ව්‍යාපාර කටයුතු ආදී සම්බන්ධව කතා කරොත් රවි ග්‍රහය ඔබගේ 10වැනිදා ගමන් කරනවා බුදත් සමග. ඒ වගේම රවි ග්‍රහය 11වැනිදාට ගමන් කරනවා 15වැනිදාන් පස්සේ. ඉතින් මේ தත්වයත් එක්ක රැකියා ව්‍යාපාර කටයුතු වල ඔබට යහපත් தත්වයක් තියෙනවා. විශේෂයෙන් මුල් සති දෙක තුල රවි ග්‍රහය දික්බලව ඔබගේ 10වැනිදා ගමන් කරන්නේ බුදත් සමග. ඒ නිසා ඔබට ටිකක් රැකියා தත්වය යහපත් වෙයි පසුගිය මාසයට වැඩිය. නමුත් 10 අධිපති කුජ ග්‍රහය හයවැන්නේ නීචව ගමන් කරන්නේ.
ඉතිං ඔබ රැකියා හෝ ව්‍යාපාර ස්ථානය තුළ ඉවසීම බුද්ධිමත් තීරණ ගැනීම ආදී වැදගත් වෙනවා මේ මාසයේදී. කලබල නොවී වැඩ කිරීම ආදී වැදගත් වෙනවා. නමුත් ත්‍රාවිග්‍රහයන්ගේ දික් බලවීමත් එක්ක ඔබට වාසනාව තියෙනවා. සමහර විට උසස් වීම ආදීටත් වාසනාව තියෙනවා. විශේෂයෙන් රවි මහදශා අතුරු දශා ගත කරන අයට සුභඵල ගෙන දෙනවා ඒ දේවල් සම්බන්ධව. ඉතින් ඔබට පෙර මාසවල කරගන්න බැරි වෙච්ච අතපසු වෙච්ච වැඩ තියෙනවා නම් රැකියා හෝ ව්‍යාපාරික ස්ථානය තුළ ඒ දේවල් කරගන්න හැකියාව ලැබී මේ මාසේ යම් යම් කලකිරීම් සිත් ඇවුල් ආදී තිබුණා නම් ඒවත් ටිකක් දුරට හෝ මගහැරලා යයි මේ මාසය තුළදී. ඉතින් රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධ විතරක්ම ගැටලුවක් නැහැ. ඉවසීම බුද්ධිමත් තීරණ ගැනීම ආදී වැදගත් වෙනවා මේ මාසය තුළ. ඊළඟට ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරොත් රවි ග්‍රහය හත අධිපති 10 වැනි සහ 11 වැනි ගමන් කරන්නේ මේ මාසය තුළ. ඉතින් ටිකක් වෙනදට වැඩිය සුබඵල ගෙන දෙන තත්ත්වයක් තියෙනවා ඔබට. පසුගිය මාසවල ගෘහ ජීවිතයේ යම් යම් ගැටලු බාධා පැවතියා. ඉතින් මේ මාසයේදී ඔබට ටිකක් සාමකාමී බව ගෘහ ජීවිතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා. කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු සම්බන්ධවත් ඒ වගේ. ඉතින් ගෘහ ජීවිතය සම්බන්ධව පෙර මාසවලට වැඩිය ටිකක් ඔබට සාර්ථක වෙයි. නමුත් රාහු දෙවැන්නේ සහ කුජ ග්‍රහය නීච වීම, ඒ වගේම කුජ ග්‍රහය වක්‍ර වීමක් වෙනවා 7 වැනි දැන් පස්සේ. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ ඉවසීම වැදගත් වෙනවා ගෘහ ජීවිතය තුළ තීරණ ගැනීමේදී. කලබල නොවීම ඉතාම වැදගත් වෙනවා. මොකද ශනි ග්‍රහය ඔබගේ ලග්නයේ ගමන් කරමින් ලග්නයේ රාශියක් සහිතව ඔබ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට සමහර විට දහිත කලකිරීම් සිත් ඇවුල් ආදී ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා මේ කාලය තුර. ඒ නිසා ගෘහ ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට අනිවාර්යෙන්ම ඉවසීම බුද්ධිමත් තීරණ ගැනීම ආදී වැදගත් වෙනවා. ඊළඟට නිවාස දේපල ඉඩකඩම් ආදී සම්බන්ධව කතා කරොත් ඔබගේ 4 අධිපති සිකුරු ග්‍රහය මේ මාසය තුළ 11, 12 සහ ඔබගේ ලග්නය තුළ ගමන් කරන්නේ. විශේෂයෙන් 2 වැනිදෙන් පස්සේ 28 වැනිදා දක්වා වැඩි කාලයක් ඔබගේ 12 වැනි ගමන් කරන්නේ. ඒ නිසා නිවාස දේපල ආදී සම්බන්ධව යම් යම් ගැටලු පවතින ඉඩකඩ තියෙනවා. ගුරු ග්‍රහයත් වක්‍රව ගමන් කරන්නේ 4 වැනි. ඒ නිසා ලියකියවිලි වල වැඩ කටයුතු ආදී හොඳින් හොයලා බලන්න ඕනේ. ඔබ නිවාස ඉඩකඩම් ආදී මිලදී ගැනීම හෝ විකිණීම් කරනවා නම් කලබල නැතුව තීරණ ගන්න ඕනේ. හදිස්සි වෙන්නේ නැතුව සමහර විට ඔබට පාඩු සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒක ගැන කල්පනාකාරීව ඔබ කටයුතු කළ යුතු වෙනවා. හදිස්සි වෙන්න හොඳ නැහැ. සමහර විට මේ මාසේ ඔබට ඒ දේවල් කරන්නේ නැතුව පස්සට කල් දාන එකත් හොඳ වෙන්න පුළුවන්. සමහර විට ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් අනුව හැමෝටම මේක බලපාන්න නැති වෙන්න පුළුවන්. සමහරට සිකුරු මහදශා හෝ ගුරු මහදශා අතුරු දශා ගත කරන අයට මේක විශේෂයෙන්ම වැදගත් වෙන්න පුළුවන්. සමහර විට නිවාස ඉදිකිරීම ආදී ඔබ කරනවා නම් ඒ දේවල් ටිකක් ප්‍රමාද වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ දේවල් සම්බන්ධවත් ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. හදිස්සි වුණා කියලා ඔබට සමහර විට ඒ දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් දීපල සම්බන්ධ කටයුතු කිරීමේදී මේ මාසය තුළ ටිකක් ඔබ ඉවසීමෙන් සැලකිලිමත් බුද්ධිමත් තීරණ අරගෙන කටයුතු කළ යුතු වෙනවා. සමහර විට ඔබට නෑදෑයින්ගෙන් හෝ හිතමිතුරන්ගෙන් සතුරු කරදර ආදී එන්න ඉඩ තියෙනවා. බාධා එන්න ඉඩ තියෙනවා. විරුද්ධවාදීකම් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒව ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. ඊළඟට අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කරොත් 5 වැනි අධිපති බුද්ධ ග්‍රහය රවි සමග 10 වැනි ගමන් කරන්නේ. ඉතින් පෙර මාසවලට වැඩිය අධ්‍යාපන කටයුතු සම්බන්ධව යහපත් වෙනවා. ඒ නිසා ඔබට උසස් අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තරඟ විභාග ආදියට පෙනී ඉන්නව නම් ඒවෙන් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් රවි හෝ බුද්ධ මහදශා අතුරු දශා ගත කරන අයට සුභඵල ගෙන දෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධව කතා කරොත්. ඊළඟට පොදුවේ ගත්තාම කුම්භ ලග්න හිමියන්ට මේ මාසය සුභ අසුභ මිශ්‍ර මාසයක් වෙනවා. නමුත් ශනි ග්‍රහය වක්‍රයෙන් මිදීමත් එක්ක ඔබගේ ලග්නාධිපති යම්කිසි සුබදායි තත්ත්වයක් ඔබට තියෙනවා. නමුත් තවත් යම් යම් බාධා ගැටලු තියෙනවා. මොකද මේ මාසය තුළ සිකුරු ග්‍රහය ඔබගේ 9 වැනි අධිපති සහ 4 වැනි අධිපති, ඉතින් 11, 12 වැනි සහ ලග්නයේ ගමන් කරන්න. ඉතින් යම් යම් බාධා ගැටලු පවතිනවා ඔබට. ඒ නිසා හැම දෙයක් සම්බන්ධවම සැලකිලිමත්ව කටයුතු කළ
කළ යුතු වෙනවා. කුජග්‍රහයත් නීචව සහ වක්‍රව ගමන් කරන්නේ මේ මාසය තුල. ඒ නිසා හැම අවස්ථාවකදීම විවසීම බුද්ධිමත් තීරණ ගැනීම ආදී වැදගත් වෙනවා. මොකද ඔබ ලග්නේ රාශිතක තත්වයක ගමන් කරන්නේ. ඒ නිසා හැම කටයුත්තකදීම හදිසි නොවී තීරණ ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඔබට 2025 ලග්න පලාපල බැලුවේ නැත්නම් මේ වෙනකොට channel එකේ තියෙන එක බලන්න පුළුවන්. 2025 වර්ෂයේ කොහොමද සැලසුම් කරගන්නේ කියන එක ඒක බලලා ඔබට තීරණය කරගන්න පුළුවන් වෙයි.